අයි බුවන් හැමෝම මදත් ආදර පිළිගන්නවා මැස්ක්‍රු YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ එන ડોක්ටර් ආචාර්ය පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ડોක්ටර් ආචාර්යනිදී එන සත්‍ය සංකේත දී ඇති විට දුෂ්‍ය සංකේතයේ සෙවීම කියන කොටස පිළිබඳව. මුලින් බලමු මේ ડોක්ටර් ආචාර්ය කියන්නේ මොකක්ද කියලා. ප්‍රභවේෂා නිරීක්ෂකයා අතර සාපේක්ෂ චලිතයක් ඇති විට නිරීක්ෂකයාට දැනෙන දුෂ්‍ය සංකේතයේ ප්‍රභවය නිකුත් කරන සත්‍ය සංකේතයට වඩා වෙනස් අගයක පැවතීම ડોක්ටර් ආචාර්ය නම් වෙනවා. මේ ડોක්ටර් ආචාර්ය සෙවීමේ සූත්‍රය තමයි නිරීක්ෂකයාට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ ප්‍රවේගය ගුණ කිරීම සත්‍ය සංකේතය. ડોක්ටර් ආචාර්යනේදී අවස්ථා 8ක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මේ පහතින් දැක්වෙන්නේ ඒ අවස්ථාට ඉදින් අපි මේ අවස්ථා එක එක වෙන වෙනම සාකච්ඡා කරමු. මුලින්ම කිව්වොත් සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී ප්‍රභවය හා නිරීක්ෂක අතර, ඒ කියන්නේ වස්තු දෙකක් අතර සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී ප්‍රවේග දෙකේ දිශා එකිනෙක ප්‍රතිවිරුද්ධ වෙනවා නම් මේ රූපසටහන දක්වන ආකාරයට සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී ඒ ප්‍රවේග දෙක එකතු වෙනවා. මෙතන පළවෙනි රූපසටහනේ ඒ දෙන මුලමුව බලාගෙන ආවත් ඒ දෙන්නගේ ප්‍රවේග දෙකේ දිශා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවේ. ඒ නිසා සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී මේ ප්‍රවේග දෙක එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට දෙවෙනි රූපසරණයේදීත් ඒ දෙන්න විරුද්ධ දිශාවට යවම් කියන්නේ එතකොට ප්‍රවේග දෙකේ දිශාව වෙනස් ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී ප්‍රවේග දෙක එකතු වීමක් සිද්ධ වෙනවා. මේකෙදි විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි මේ පළවෙනි සටහනේ ඒ දෙන්න එකම දිශා බලාගෙන ආවත්, ඒ කියන්නේ මුනට මුන හම්බෙන්න ආවත් ඒ දෙන්නගේ ප්‍රවේග දෙකේ දිශා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒක තමයි මේ ડોක්ටර් ආචාර්යන්ගේ අපිට වැදගත් වෙන්නේ. ඊළඟට බලුවොත් ප්‍රවේග දෙකේ දිශා එකම වේ නම් සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීමේදී මේ ප්‍රවේග දෙකේ අන්තර අපි ගන්නවා. රූපසරණකින් බලුවොත් ඔයගලන්ට පේනවා පළවෙනි රූපසරණ සහ දෙවෙනි රූපසරණේ ඒ දෙන්නම යන්නේ එකම පැත්තට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රවේග තියෙන එකම පැත්තට. ඉතින් ඒ වගේ වෙලාවට අපි සාපේක්ෂ ප්‍රවේග ලබා ගන්නේ ඒ ප්‍රවේග දෙකේ අන්තරයෙන්. අපි දැන් බලමු පළවෙනි අවස්ථාව. ඉගෙන්නේ අචර ප්‍රවේග දිශා නිරීක්ෂකයා. මම මේකදී විශේෂ සංකේත කීපයක් භාවිත කරලා තියෙනවා. ඔයාලට මේ පේන්නේ නිරීක්ෂක සහ ප්‍රභවය ඉදිරි තියෙන සංකේතකයෙන් නිරූපණය කරලා තියෙනවා. එතකොට U කියලා කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය, V කියලා කියන්නේ වාතයේ තරංග ප්‍රවේගය, F කියන්නේ දුෂ්‍ය සංඛ්‍යාතය, F නොට් කියන්නේ සත්‍ය සංඛ්‍යාතය. ඒ වගේම අර පල්ලෙහින් දක්වලා තියෙන්නේ මම ඉස්සෙල්ලා සාකච්ඡා කරපු කරුණ. ඒ කියන්නේ ප්‍රවේගයේ දිශා එකම වෙනවා නම් සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීමේදී ප්‍රවේගයේ අන්තරයක් ලැබෙනවා. අන්තරයක් තමයි ගන්නෙ. එතකොට ප්‍රවේග දෙකේ දිශා ප්‍රතිවිරුද්ධ වෙනවා නම් අපි සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී ඒ ප්‍රවේග දෙකේ එකතුව තමයි ගන්නෙ. ඕගන් රූපසටහන පේනවා අචල ප්‍රභවය දිශා නිරීක්ෂකයා. මේ V මගින් දක්වලා තියෙන්නේ අපි වාතයේ තරංග ප්‍රවේගය. U කියලා කියන්නේ නිරීක්ෂකයාගේ ප්‍රවේගය. මෙතෙන්දී අපි හැමෝම දැනගන්න ඕන විශේෂ කරුණ තමයි ප්‍රභවය කුමන දිශාවට චලිත වුවත් වාතයේ ධ්වනි තරංග වේගය නිරීක්ෂකයා දිශට තමයි අපි ලකුණු කරන්නේ. ඒ කියන්නේ මෙතන නම් ප්‍රවේගය නිශ්චලයි. නමුත් ප්‍රවේගය කුමන දිශාවට චලිතවත් අපි මේ ප්‍රවේගය ලකුණු කරන්නේ, ඒ කියන්නේ වාතයේ ධ්වනි තරංග වේගය අපි ලකුණු කරන්නේ නිරීක්ෂකයා දිසට. ඉතින් අපි සූත්‍ර අනුව ගත්තම ඉස්සරම තියෙන නිරීක්ෂකයාට සාපේක්ෂව තරංග ප්‍රවේගය, ඒ කියන්නේ නිරීක්ෂකයා සහ තරංගයේ ප්‍රවේගයේ තියෙන ප්‍රතිවිරුද්ධ දිශාවල පේන ඉද රූප සටහනේ. ඉතින් අපිට ගන්න V ධන U. එතකොට ප්‍රභවයට සාපේක්ෂ තරංග වේගය කියන්නේ මෙතන ප්‍රභවය නිශ්චලයි. එතකොට අපිට එන්නේ V විතරයි. එතකොට අපි දුෂ්‍ය සංඛ්‍යාවද එනවා F සමානයි V ධන U බෙදීම V ගුණ කිරීම F නොට් කියන එක. අපි දිනන ස්ථවරමු අචල ප්‍රභවයෙන් ඉවතෙන නිරීක්ෂකයා. ඒ කියන්නේ ප්‍රභවය අචලව තියෙනවා. ඉන් ඉවතෙන නිරීක්ෂකයා ගමන් කරනවා. ඉස්සර එකේ වගේමයි අපි ප්‍රභවය කුමන දිශාවට චලිතුවත් අපි ධ්වනි වාතයේ ධ්වනි තරංග වේගය ලකුණු කරන්නේ නිරීක්ෂකයා දෙසට. ඉතින් අපි චූටරණුව ගත්තම මේකෙදි ලැබෙනවා නිරීක්ෂකයාට සාපේක්ෂ තරංගයේ ප්‍රවේගය එන්නේ ඒ දෙක එකම දිශාවට තියෙන දා V ඍණ U. එතකොට ප්‍රවේග චලිතයන් නම්ින් ද ප්‍රවේගට සාපේක්ෂ තරංගයේ වේගය Vමයි. එතකොට අපිට දුෂ්‍ය සංඛ්‍යාව ලැබෙනවා V ඍණ U බෙදීම V ගුණ කිරීම F නොට් කියලා. ඊළඟ බලමු අචල නිරීක්ෂකයා දෙසට ප්‍රවේගය. ඒ කියන්නේ නිරීක්ෂකයා අචලව ඉන්නවා ඒ දිශර තමයි ප්‍රභවය ගමන් කරන්නේ. මම ඉස්සර කිව්වාගේම ප්‍රභවය මොන දිශරේ චලිත වුණත් වාතයේ ධ්වනි තරංග වේගය අපි ලකුණු කරන්නේ කියන්නේ V ලකුණු කරන්නේ නිරීක්ෂකයා දිශරට. ඒක අපේ සූත්‍රය අනුව ගත්ත වෙනවා
වීම වීරිණ යුගුණ කිරීම F නොට් කියලා. මොකද නිශ්චයකට සාපේක්ෂ තරංග වේගය කියන්නේ V, ඒක නිරීක්ෂක නිශ්චල නිසා එයාට දැනෙන්නේ වාතය දෙන තරංග වේගය විතරයි. එතකොට ප්‍රභවයට සාපේක්ෂව ගත්තොත් ප්‍රභවය සහ වාතය දෙන තරංග වේගය කියන දෙකම තියෙන නිසා ඒවා එකම දිශාවට තියෙන්නේ. ඒකින් ද වීරිණ U කියලා අපි ගන්නවා. ඊළඟ වෙමු හතරවෙනි අවස්ථාව අචල නිරීක්ෂයාගෙන් ඉවතට ප්‍රභවය. ඕල් පේනවා ඒක නිරීක්ෂක අචලයි. ප්‍රභවය නිරීක්ෂකයා දිශට නෙමෙයි අනිත් දිශාවට තමයි යන්නේ. ඒනට අපි ඉස්සෙල්ල කිව්වාගෙම ප්‍රභවය කුමන දිශාවට චලිතුවත් වානේ දෙන තරංගේ දිශාවල අපි ලකුණු කරන්නේ නිරීක්ෂකයා දිශට. ඒගොල්ල V හැමලාම ලකුණු කරන්නේ නිරීක්ෂකයා දිශට. ඒතර සූත්‍රණ වගත්තම V බෙදීම V දන U ගුණ කිරීම F නොට් කියලා යන දුෂ්ට සංඛ්‍යාවය. මෙතන නිරීක්ෂකයාට සාපේක්ෂ තරංගයේ වේගය V ප්‍රභවය සහ වාතය දෙන තරංග වේගයේ දිශා ප්‍රතිවෘත්ති නිසා අපි එතන සාපේක්ෂ වේග ලබා ගැනීමේදී V දන U කියලා තමයි ගන්නෙ. ඊළඟට පස්වෙනි අවස්ථාව මෙතෙන්දී මම ප්‍රභවයේ ප්‍රවේගය W කියලා අරන් තියනවා. ඒතර අපේ සූත්‍රණුව ගත්තම V දන U බෙදීම V ඍණ W ගුණ කිරීම F නොට්. ඒ කියන්නේ නිරීක්ෂකට සාපේක්ෂව තරංගයේ වේගය තමයි U සහ V කියන දෙක එකම දිශාවට තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිවෘත්ති දිශාවට තියෙන්නේ. එතකොට ඒ දෙකේ සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීම දෙක එකතු වෙනවා. එතකොට V W කියන එකත් එකම දිශාවට තියෙන්නේ. එතකොට ඒ දෙකේ සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී V ඍණ W වෙනවා. එතකොට අපිට දුෂ්ට සංඛ්‍යාවද ගන්න පුළුවන් V දන U බෙදීම V ඍණ W ගුණ කිරීම F නොට්. ඊළඟ අවස්ථාව බලද්දී නිරීක්ෂකයා හා ප්‍රභවය එකිනෙකාගෙන් ඉවතට චලනය වෙන විට කියන්නේ නිරීක්ෂකයා එක දිශාවකට යනවා ප්‍රභවය අනිත් දිශාවට යනවා. මේකෙදිත් ඉස්සර වගේමයි ප්‍රභවය කුමන දිශාවකට චලිත වුවත් වාතය දුනි තරංග වේගය පිළිගුණ කරන්නේ නිරීක්ෂකයා දෙසට. එතකොට නිරීක්ෂකයට සාපේක්ෂ ප්‍රවේගය තමයි V සහ U කියන ඒවා එකම පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ ඒක සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමේදී ප්‍රවේගය අන්තරය ලැබෙනවා. එතකොට ප්‍රභවයට සාපේක්ෂව තරංගයේ වේගය කියන එක කියන්නේ V සහ W ඒ ප්‍රතිවිරුද්ධ දිශාවලට තියෙන්නේ. ඒක සාපේක්ෂ ප්‍රවේගය ලබා ගැනීමෙන්දී අපි V සහ W එකතු කිරීමක් කරනවා. ඒතර අපි දුෂ්ට සංඛ්‍යාවක් ගන්නවා V ඍණ U බෙදීම V ඍණ W ගුණ කිරීම F නොට්. හත්වෙනි අවස්ථාව බලුවොත් ප්‍රභවය සහ නිරීක්ෂකයා එකම දිශයට. ඒ කියන්නේ ප්‍රභවය සහ නිරීක්ෂකයා එකම පැත්තට ගමන් කරන්නේ. ඒකෙදිත් අපි වාතය දෙනි තරංග වේගය නිරීක්ෂකයා දිශට ලකුණු කරන්නේ. එතකොට අපේ සූත්‍රකට අනුව ගන්න පුළුවන් V ඍණ U බෙදීම V ඍණ W ගුණ කිරීම F නොට් කියලා. එතන V සහ U එකම දිශාවට තියෙන්නේ. ඒ කියන්නේ සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීමේදී ප්‍රවේගය අන්තරයක් ලැබෙන්නේ. එතකොට ප්‍රවේගයට සාපේක්ෂ තරංග ප්‍රවේගය ගත්තමත් V සහ W එකම දිශාවට තියෙන්නේ. එතකොට එතන සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීමේදී V ඍණ W එන්නේ. එතකොට අපිට දුෂ්ට සංඛ්‍යාවද ලබා ගන්න පුළුවන් V ඍණ U බෙදීම V ඍණ W ගුණ කිරීම F නොට් කියලා. මේකෙදි නැවතත් කියන්නේ ප්‍රයෝග දෙක එකම දිශාවට තියෙනවා නම් අන්තරයකුත් ප්‍රයෝග දෙක ප්‍රතිවිරුද්ධ දිශාවලට තියෙනවා නම් අපි එකතුවක් තමයි ලබා ගන්නෙ. ඊළඟ අවස්ථාව ගත්තොත් ප්‍රභවය සහ නිරීක්ෂකයා එකම දිශයට. කියන්නේ ප්‍රභවය ගමන් කරන දිශාවටමයි නිරීක්ෂකයාත් ගමන් කරන්නේ. ඒකෙත් අපි සූත්‍රණ වල ගත්තම එනවා V දන U පිටියම V දන W ගුණ කිරීම F නොට් කියලා. ඒ කියන්නේ නිරීක්ෂකයාට සාපේක්ෂ තරංග වේගය කියන්නේ U සහ V කියන එක. ඒ කියන්නේ දෙක එකම ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ. එතකොට අපි සාපේක්ෂ ප්‍රවේග ගන්න V දන U කියලා. එතකොට W සහ V ගත්තමත් දෙකේ දිශා ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා V දන W කියලා ගන්නෙ. එතකොට අපි දුෂ්ට සංඛ්‍යාවද ගන්න පුළුවන් V දන U බෙදීම V දන W ගුණ කිරීම F නොට් කියන එක. මේකෙදි වැදගත් කරුණු තමයි අනිවාර්යෙන් අපි ප්‍රභව කුමන දිශාවට චලිත වුවත් අපි නිරීක්ෂක දෙකට සමයි V ලකුණු කරන්නේ. ඒ කියන්නේ වාතය දෙන තරංග වේගය. ඒ වගේම තමයි ප්‍රවේග දෙකේ දිශා එකම පැත්තට තියනවා. අපි සාපේක්ෂ ප්‍රවේග ලබා ගැනීමේදී අඩු කිරීමක් විදිහට තමයි ගන්නෙ. එතකොට වාතය දුනි තරංග වේගය සහ අනිත් ප්‍රවේගය කියන්නේ ප්‍රභවයේ ප්‍රවේගය හෝ නිරීක්ෂකයාගේ ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ දිශාවල තියෙනවා නම් අපි එකතු කිරීමක් ගන්නවා. එකම දිශාවට තියෙනවා නම් අඩු කිරීමක් විදිහට ගන්නවා. මේකෙදී බලන්න කියන්න ඕනේ සාමාන්‍යයෙන් මේ අර අඩු කිරීම අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ V ඍණ U V ඍණ W V ඍණ W වගේ අවස්ථා වෙනවානේ. ඒ වෙලාවේදී අපිට අනිවාර්යෙන් V වලින් තමයි U අඩු කරන්න එන්නේ. මොකද වාතය දුනි තරංග ප්‍රවේගයට වඩා අනිත් ප්‍රවේගය වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ වැඩි වෙන්න පුළුවන් එක වෙනම අවස්ථාවක් තියෙනවා. නමුත් අපිට මේ කොටස තුලදී V තමයි විශාල කියලා අපි ගන්න ඕනේ. ඉතින් අද අපි කතා කරේ මේ ડોક્ટર ආචාර්යදී එන මේ
දුෂ්‍ය සංඛ්‍යාතයේ සෙවීම කියන කොටස. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිත්‍යයත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපි තමයි subscribe කරන්නේ නැත්නම් අපේ channel එක ඉක්මනට subscribe කරන්න. ඉතින් අද අපි ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.